ආයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අපේ වටපිට රිවියුස් YouTube channel එකට. අද අපි කතා කරන්නේ 2014 අවුරුද්දේ නිකුත් වුණු The Best of Me කියන ලස්සනම ලස්සන මූවී එක ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි කෙලින්ම යමු කතාවට. මේ කතාවේ ප්‍රධානම චරිතය තමයි ඩෝසන් කියලා කියන්නේ. ඩෝසන් කියන්නේ ලස්සන තරුණ කොල්ලෙක්. ඩෝසන්ගේ හොඳම යාළුවාගේ නම තමයි බොබි. මේ දෙන්නම high school එකේ ඉගෙන ගන්න කට්ටිය. ඩෝසන් හැම වෙලාවකම ඉන්නේ බොබිත් එක්ක. මේ බොබීට girl friend කෙනෙක් ඉන්නවා. එයාගේ නම තමයි April. April restaurant එකක තමයි job එකක් කරන්නේ. ඉතින් බොබී ඩෝසන්වත් එක්කරගෙන April වැඩ කරන restaurant එකට යනවා. ඩෝසන් මෙතනින්දන් දොර ඉන්න ලස්සන කෙල්ලෙක් දිහා බලාගෙන ඉන්නවා. ඒ කෙල්ලගේ නම තමයි ඇමන්ඩා. ඒ වුණාට ඩෝසන් කවදාවත් ඇමන්ඩා එක්ක කතා බහ කරලා නැහැ. ඒ වුණාට ඇමන්ඩාව ඉස්සල්ලාම දැක්ක දවසේ ඉඳන් ඩෝසන් ඇමන්ඩට ගොඩක්ම කැමති වෙනවා. ඒත් ඉතින් ගිහිල්ලා ඇමන්ඩා එක්ක කතා බහ කරන්නත් ඩෝසන්ගේ හිතේ හයියක් නැහැ. ඊට පස්සේ බොබී ඒප්‍රිල් එක්ක කාරකින් යන්න පිටත් වෙනවා. ඒ පස්සෙන්ම වගේ ඩෝසන් න්යාගේ වාහනෙන් යනවා. මෙහෙම යද්දි මගදී බොබීගේ කාර් එක කැඩිලා මග නතර වෙනවා. එන්සා ඩෝසන් න්යාගේ වාහනෙන් බහලා ඇවිල්ලා බොබීගේ වාහනයට මොනවද උනේ කියලා චෙක් කරලා බලනවා. වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැති නිසාම ඒප්‍රිල්ට වාහනේ ස්ටාර්ට් කරන්න කියලා ඩෝසන් සහ බොබී දෙන්න වාහනේ තල්ලු කරන්න පටන් ගන්නවා. ඒ වුණාට මේ වාහනේ පාර මැද කැඩිච්ච නිසාම පාරේ ආපු අනිත් වාහන ටික ඔක්කොම මේ වෙලාවේ බ්ලොක් වෙලා තමයි තියෙන්නේ. මේ දෙන්න අමාරුවෙන් වාහනේ තල්ලු කරද්දි පිටිපස්සේ තිබුණු වාහනයක කොල්ල හෝන් ගාලා කෑ ගහන්න පටන් ගන්නවා. මේකට ඩෝසන්ට හොඳටම කේන්ති ගිහිල්ලා එයා ඒ වාහනේ ළඟට යනවා. ඉතින් ඒ වාහනේ ඉන්නේ ඇමන්ඩත් එක්ක එයාගේ හොඳම යාළුවෝ සෙට් එකක්. එන්සා ඩෝසන්ට එයාලට මුකුත් කරන්න විදියක් නැහැ. එන්සා බොරුවට කෑ ගහන්නේ නැතුව ඒ වාහනේ තල්ලු කරන්න ටිකක් උදව් කරන්න කියලා ඩෝසන් එයාලට කියනවා. ඒ වුණාට ඩෝසන්ට උදව් කරන්න ඇමන්ඩගේ යාළුවෝ ටිකක්වත් කැමති වෙන්නේ නැහැ. එන්සා ඩෝසන් එතනින් ගිහිල්ලා බොබිත් එක්ක වාහනේ තල්ලු කරන්න පටන් ගන්නවා. ඒ වුණාට ඉතින් ඇමන්ඩා කියලා කියන්නේ හොඳ කෙල්ලෙක්. එන්සා ඇමන්ඩට ඩෝසන් ගැන දුක හිතනවා. ඊට පස්සේ යාළුවෝ වාහනේ ඉදදිම ඇමන්ඩා ගිහිල්ලා ඩෝසන්ට වාහනේ තල්ලු කරන්න උදව් කරනවා. ඒක දැකලා නම් ඩෝසනුත් ගොඩක්ම පුදුම වෙනවා. ඊට පස්සේ ඇමන්ඩා ඩෝසන් බොබි තුන්දෙනාම එකතු වෙලා කාර් එක පාරේ පැත්තකට තල්ලු කරගෙන යනවා. ඇමන්ඩා මේ අතරේ ඩෝසන්ට ගොඩක් සුහද විදියට තමයි කතා කරන්නේ. ඩෝසන් කියන්නේ කැඩුණු වාහන හදන්න හොඳට දන්න කෙනෙක්. ඒ නිසා ඩෝසන් මේ වාහනේ හදන්න පටන් ගන්නවා. ඇමන්ඩගේ යාළුවා ඇවිල්ලා ඇමන්ඩට කතා කරපු නිසාම අන්තිමට ඇමන්ඩා ඩෝසන්ට සමු දීලා මෙතනින් පිට වෙලා යනවා. ඉතින් මේ ඩෝසන් කියලා කියන්නේ ගොඩක් වෙලාවට හුදකලාවේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඉතින් ඩෝසන් ආසම ප්ලේස් එකක් තියෙනවා. ඒක මේ සිටි එකේ තියෙන ගොඩක් ලොකු උස වතුර ටැංකියක්. ඩෝසන් ගොඩක් වෙලාවට මේ වතුර ටැංකිය උඩට වෙලා තමයි එයාගේ පාඩම් වැඩ ටික කරගෙන ඉන්නේ. තව දවසක් ඩෝසන් මෙහෙම යාගේ පොතක් බල බල යද්දි අහම්බෙන් වගේ ඇමන්ඩාව දකිනවා. ඇමන්ඩාගේ වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැති නිසාම බොනට් එක ඕපන් කරලා ඒක දිහා බලාගෙන ඇමන්ඩා ඉන්නවා. ඒ වුණාට වාහනේට වෙච්ච අවුල මොකක්ද කියලා හිතාගන්න බැරුව තමයි ඇමන්ඩා ඉන්නේ. මේක දැකලා ඩෝසන් ගිහිල්ලා ඇමන්ඩාට කතා කරනවා. ඩෝසන් ඉදින් ඕනම වාහනයක් හදන්න දන්න කෙනෙක්. එන්සා ඩෝසන් විනාඩියකින් ඇමන්ඩාගේ වාහනේ හදලා දෙනවා. ඒකට නම් ඇමන්ඩා ගොඩක්ම ඉම්ප්‍රෙස් වෙනවා. කොහොම වුණත් දැන් ඇමන්ඩා තින්නේ ඩෝසන් ගැන ගොඩක් කැමැත්තෙන්. එන්සා ඇමන්ඩා ඩෝසන් ගෙන් අහනවා වෙන දවසක මීට් වෙමුද කියලා. ඩෝසනුත් ඒකට කැමති වෙච්ච නිසාම මීට් වෙන දවසයි ප්ලේස් එකයි දෙන්න කතා කරගෙන තමයි ගෙවල් වලට යන්න පිටත් වෙන්නේ. ඉතින් මෙච්චර දවසක් ඩෝසන් ඇමන්ඩාට ගොඩක් කැමැත්තෙන් තමයි හිටියේ. දැන් එයාව මීට් වෙන්නේ අනේක ගැන හිතලා ඩෝසන් ගොඩක් සතුටෙන් තමයි ගෙදර යන්නේ. ඉතින් මේ වෙලාවේදී තමයි අපිට පෙන්වන්නේ ඩෝසන්ගේ ගෙදර තත්ත්වය. ඩෝසන්ගේ අම්මා නැහැ. ඩෝසන්ට ඉන්නේ තාත්තා විතරයි. ඒ වුණාට මේ ඩෝසන්ගේ තාත්තා තනිකරම සයිකෝ කෙනෙක්. තාත්තා හැමදාම ඩෝසන්ව තියාගෙන ඉන්නේ එයාගේ එකම පුතා විදියට නෙවෙයි. එයාගේ වහලෙක් විදියට. ඒ වගේම මේ ඩෝසන්ගේ තාත්තා යාළුවොත් එක්ක එකතු වෙලා මෙහි තියෙන ඉලීගල් වැඩ ඔක්කොම වගේ කරන කෙනෙක්. තාත්තගේ මේ සයිකෝ හැසිරීම නිසාම ඩෝසන් එයාගේ තාත්තට ටිකක්වත් කැමති නැහැ. එන්සා තාත්තා යාළුවෙක් ඉද්දි ඩෝසන් පාඩුව එයාගේ රූම් එකට යන්න යනවා. ඒ වුණාට තාත්තා එයාට කතා නොකර ගියපෙකට ඩෝසන්ට කතා කරලා හොඳටම බනිනවා. ඒ වුණාට ඩෝසන් එයාට හෝම්වර්ක් වගේක් කරන්න තියෙනවා කියලා එයාගේ රූම් එකට යන්න ට්‍රයි කරනවා. ඉතින් තාත්තා ඩෝසන් ඉගෙන ගන්නවට පොඩ්ඩක්වත් කැමති නැති නිසා ඒකටත් ඩෝසන්ට බනිනවා. තාත්තා ඩෝසන්ට යතුරුක් දීලා කියනවා එළියේ තියෙන කාර් එක හදන්න කියලා. හෙට මේ කාර් එක ආපහු බාර දෙන්න ඕනේ කියලා ඒ ගමනට ඩෝසනුත් හෙට එන්න ඕනේ කියලා කියනවා. ඒ වුණාට හෙට තමයි ඩෝසන් ඇමන්ඩාව මීට් වෙන්න යන්නේ. එන්සා ඩෝසන් තාත්තට කියනවා හෙට නම් ඒ ගමන යන්න බෑ කියලා. ඉතින් ඩෝසන් තාත්තා කිව්ව දෙයට අකමැති වෙච්ච එකට තාත්තට ගොඩක්ම කේන්ති යනවා. එන්සා තාත්තා ඩෝසන්ට හොඳටම ගහනවා. තාත්තා යාට වද දෙන එක දැන් ඩෝසන්ට ඇති වෙලා තමයි තියෙන්නේ. එන්සා ඩෝසන් මේ ගෙදරින් එළියට යන්න තීරණය කරනවා. එන්සා ඩෝසන් යාගේ බෑග් එකත් ලෑස්ති කරගෙන ඒ වෙලාවෙම ගෙදරින් එළියට යනවා. ඒ වුණාට ඩෝසන්ට යන්න තැනක් නැහැ. එන්සා ඩෝසන් පාර දිගේ ඇවිදගෙන යනවා. මේ වෙලාවේදී ගොඩක් රෑවේගෙන ලොකු වැස්සකුත් එන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම යද්දි ඩෝසන් දකිනවා පාර කෙට්ටුව ලොකු ගයක් තියෙනවා. ඒත් එක්කම ළඟ ගරාජ් එකකුත් තියෙනවා. එන්සා වැස්සෙන් බේරෙන්න කියලා හිතාගෙන ඩෝසන් ගිහිල්ලා ජනේලකින් ඒ ගරාජ් එක ඇතුළට යනවා. ඉතින් ගරාජ් එක ඇතුලේ කාර් එකක් තියෙනවා දැක්ක ඩෝසන් ගිහිල්ලා ඒ කාර් එක ඇතුලේම හොඳට නිදා ගන්නවා. ඊට පස්සේ අනිත් දවස උදා වෙනවා.
මේ ගෙදර අයිතිකාරයාගේ නම තමයි ටක්. කොහොමරි ටක් දැනගන්නවා යාගේ ගරාජ් එකට කෙනෙක් හොරෙන්ම ඇතුල් වෙලා කියලා. එන්සා ටක් යාගේ ගන් එකත් අරගෙන ඩෝසන් ළඟට එනවා. මුලින්ම ටක් හිතන්නේ ඩෝසන් කියන්නේ හොරෙක් කියලා. ඒ වුණාට පස්සේ ඩෝසන් න්යාගෙන විස්තර ටිකක් ටක්ට කියනවා. ඒකෙන් ටක් ඩෝසන් ඉන්න තත්ත්වේ තේරුම් ගන්නවා. එන්සා ටක්ගේ ගරාජ් එකේම ඩෝසන්ට නතර වෙන්න අවස්ථාව දෙනවා. ඩෝසනුත් වාහන හදන වැඩ හොඳට දන්න නිසාම ටක්ට උදව් කරගෙන ඉන්න කැමති වෙනවා. ඉතින් මේ ටක්ගේ ගෙදර ඩෝසන් ඉන්න එක දන්නේ බොබි විතරයි. කොහොමරි ඩෝසන්ව මීට් වෙන්න ඩෝසන්ට එන්න කිව්ව ප්ලේස් එකට ගිහිල්ලා ඇමන්ඩා දවසම ඩෝසන් එනකම් බලාගෙන ඉන්නවා. ඒ වුණාට එදා ඩෝසන් ඇමන්ඩාව මීට් වෙන්න එන්නේ නැහැ. එන්සා ඇමන්ඩා යනවා බොබීව මීට් වෙන්න. ඊට පස්සේ බොබී ඇමන්ඩාව එක් කරගෙන ඩෝසන් ඉන්න ගරාජ් එකට යනවා. ඩෝසන් යාව මීට් වෙන්න ආවේ නැති එකට ඇමන්ඩා ඩෝසන්ට ගොඩක්ම බනිනවා. ඒ වුණාට ඩෝසන් කියනවා අපි වෙන දවසක මීට් වෙමු කියලා. මේ වෙලාවේ තමයි ඇමන්ඩා ඩෝසන්ගේ මූණ දකින්නේ. තාත්තා ඩෝසන්ට ගහපු පාරෙන් ඩෝසන්ගේ මූණ හොඳටම තුවාල වෙලා තියෙනවා. ඒ තුවාල කැලල් නිසා තමයි ඩෝසන් ඇමන්ඩාව මීට් වෙන්න ගියේ නැත්තේ. මේ නිසාම ඇමන්ඩටත් තේරෙනවා ඩෝසන් ඉන්න තත්ත්වය ගැන. ඉතින් මේ මූණ තියාගෙන ඩෝසන් ඇමන්ඩත් එක්ක මිනිස්සු අතරට යන්න කැමති නැහැ. එන්සා ඇමන්ඩා ඩෝසන්ට කියනවා එහෙනම් මිනිස්සු නැති ඩෝසන්ට කැමති තැනකට එයාව එක් කරගෙන යන්න කියලා. ඉතින් ඩෝසන් දන්න ඒ වගේ තැනකට තියෙන්නේ ඩෝසන් නිතරම ඉන්න වතුර ටැංකිය විතරයි. එන්සා ඩෝසන් ඇමන්ඩව වතුර ටැංකිය උඩට එක් කරගෙන යනවා. මේ දෙන්න එතෙන්ට වෙලා අයිස්ක්‍රීම් කන ගමන් ගොඩක් දේවල් කතා බහ කරනවා. පස්සේ මේ දෙන්නම පාර දිගේ ඇවිදිමින් කතා කර කර යනවා. එතකොට ඩෝසන් ඇමන්ඩට රෝස මලකුත් දෙනවා. දැන් ඩෝසන් වගේම ඇමන්ඩත් ඩෝසන්ට ගොඩක් කැමැත්තෙන් තමයි ඉන්නේ. එන්සා මෙතනින් පස්සේ මේ දෙන්න හිතෙන් ආදරය කරන්න පටන් ගන්නවා. කොහොමරි ඩෝසන් මේ වෙනකොට වැඩ කරන්නේ ටග්ගේ ගරාජ් එකේ. එන්සා ඇමන්ඩා එතනින් පස්සේ ඩෝසන්ව මීට් වෙන්න ඒ ගරාජ් එකටම එනවා. මේ විදිහට මේ දෙන්න ගොඩක් සතුටින් ජීවත් වෙනවා. දවසක් මේ දෙන්න මේ වගේ සතුටින් ගරාජ් එකේ ඉද්දී ඩෝසන් ඉන්න තැන දැනගෙන ඩෝසන්ගේ තාත්තා මෙතෙන්ට එනවා. තාත්තා එනවා දැක්ක ගමන් ඩෝසන් ගොඩක්ම කලබල වෙනවා. ඊට පස්සේ ඇමන්ඩාව ඉක්මනටම එතනින් යවනවා. ඒක දුර ඉඳන් දැක්ක තාත්තා ඇවිල්ලා එයාට අඳුන්නලා දෙන්නේ නැතුවයි කෙල්ලව යැව්වා කියලා ඩෝසන්ගෙන් අහනවා. ඒ වුණාට ඩෝසන් තාත්තර කියනවා එයාට යාගේ පාඩුවේ නිදහසේ ජීවත් වෙන්න දෙන්න කියලා. ඒ වුණාට ඩෝසන්ගේ තාත්තා එකට ඉඩ දෙන්න කැමති නැහැ. තාත්තා කියනවා ඩෝසන් යාගේ වහලෙක් කියලා. එන්සා වැඩ ගොඩක් තියෙනවා කියලා තාත්තා ඩෝසන්ට දැම්ම ගෙදර යමු කියලා කියනවා. ඒ වුණාට ඩෝසන් ආපහු තාත්තත් එක්ක ගෙදර යන්න කැමති වෙන්නේ නැහැ. ඒකට තාත්තට හොඳටම කේන්ති ගෙල්ල ඩෝසන්ට හොඳටම ගහනවා. තාත්තා ඩෝසන්ට ගහලා ඩෝසන්ව බලෙන් මරගෙන යද්දි ගන් එකත් අරගෙන ටක් මෙතෙන්ට එනවා. ඩෝසන්ගේ තාත්තට ටක් හොඳටම බනිනවා. ඒ වුණාට ඩෝසන්ගේ තාත්තා ලොකු ආඩම්බරකාරයෙක්. එන්සා එයාගේ පුතාව ගෙනියන්න එයාට අයිතියක් තියෙනවා කියලා තාත්තා ටක්ට බනිනවා. එයා ටක්ට කියනවා බොරු ගන් එකක් තියාගෙන බොරුවට රඟපාන්න එපා කියලා. ඒක ඇහුවට පස්සේ ටක් ඩෝසන්ගේ තාත්තගේ වාහනේ සයිඩ් කණ්ණාඩියට වෙඩි තියලා පෙන්නනවා. ඒ වගේම ටක් එයාට කියනවා ඩෝසන්ට අතක් හරි තිබ්බොත් ඒ වගේම වෙඩි තියලා මරලා දානවා කියලා. මේකට ඩෝසන්ගේ තාත්තා හොඳටම බය වෙලා ඉක්මනටම එතනින් යනවා. මේ වෙලාවේ ඩෝසන්ට ගොඩක් අවුල් යනවා. මොකද මේ ගරාජ් එකේ ඉන්න නිසා තාත්තා ටක් එක්කත් රණ්ඩු ඇති කරගන්න එකට. එනිසා ඩෝසන් ටක්ට කියනවා එයා වෙන කොහෙට හරි යන්නම් කියලා. ඒ වුණාට ටක් කැමති නැහැ ඩෝසන්ව මෙහෙන් යවන්න. ඩෝසන් මෙච්චර දවසක් ජීවත් වුණේ ටක්ගේ ගරාජ් එක ඇතුලේ. එනිසා ටක් ඩෝසන්ට කියනවා අද ඉඳලා ඩෝසන්ට ටක්ගේ ගේ ඇතුළෙම ඉන්න කියලා. මොකද ටක් දැන් ඩෝසන්ට එයාගේම පුතෙක්ට වගේ ආදරය කරනවා. එදා රෑ ලොකු වැස්සක් එනවා. ඇමන්ඩට හිතාගන්න බෑ ඩෝසන් එකපාරටම කලබල වෙලා එයාට ගෙදර යන්න කිව්වේ ඇයි කියලා. ඇමන්ඩා ඒ ගැන හිත හිත ඉද්දි ඩෝසන් ඇවිල්ලා ජනේලෙන් ඇමන්ඩට කතා කරනවා. ඩෝසන් ඉන්නේ වැස්සට හොඳටම තෙමිලා. ඇමන්ඩා ඩෝසන්ට ඇතුළට එන්න කිව්වත් ඩෝසන් ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතින් ඩෝසන් විතරක් එළියට වෙලා තෙමෙන එකට ඇමන්ඩත් කැමති නැහැ. ඒ නිසා ඇමන්ඩත් ජනේලෙන් එළියට ගිහිල්ලා ඩෝසන් එක්ක වැස්සේ හොඳටම තෙමෙනවා. මේ වෙලාවේ ඩෝසන් ඇමන්ඩට කියනවා එයාගේ තාත්තා නිසා ඇමන්ඩට ප්‍රශ්නයක් එයි කියලා හිතලා තමයි එයා ඇමන්ඩව හදිස්සියෙම ගෙදර යවුවේ කියලා. ඒ වගේම ඩෝසන් ඇමන්ඩට ගොඩක් ආදරය කරනවා කියලා ඩෝසන් ඇමන්ඩට මේ වෙලාවෙදි කියනවා. ඉතින් ඇමන්ඩත් ඩෝසන්ට ගොඩක් ආදරය කරනවා. ඇමන්ඩා කියනවා එයාට අන්තිම වෙනකම්ම ඩෝසන්ගේ ළඟින්ම ඉන්න ඕනේ කියලා. එතනින් පස්සේ මේ දෙන්න ගොඩක් සතුටින් වගේම ආදරෙන් කාලය ගත කරන්න පටන් ගන්නවා. ඉතින් මේ ඩෝසන්ට උයන්න තියා ලුණු ගෙඩියක්වත් හරියට කපා ගන්න බෑ. එන්සා ඇමන්ඩා ඩෝසන්ට ඒ දේවල් කියලා දෙනවා. මේ විදිහට දෙන්න එකතු වෙලා කොහොමරි ඩිනර් එක හදා ගන්නවා. ඊට පස්සේ මේ දෙන්න ටක් එක්ක එකතු වෙලා ඩිනර් එක ගන්න පටන් ගන්නවා. ඉතින් ටක්ටත් පවුල කියලා කවුරුත් නැති නිසාම එයා එයාගේම දුවයි පුතයි වගේ තමයි මේ දෙන්නත් එක්ක ජොලියේ කාලය ගත කරන්නේ. ඊට පස්සේ මේ දෙන්නා සින්දුවක් ප්ලේ කරලා ඩාන්ස් කරන්න පටන් ගන්නවා. ඒ වුණාට ඩෝසන්ට හරියට ඩාන්ස් කරන්න බැරි නිසාම ඒකෙනුත් ඇමන්ඩාගේම කකුල තමයි ඩෝසන් පාගන්නේ. මේ වගේ මේ දෙන්නා ගොඩක් සතුටින් ඉන්නවා. ඉතින් මේ දෙන්නා සතුටින් මේ ජීවත් වෙන්නේ ටග්ගේ ගෙදර. දෙන්නම එකතු වෙලා ටග්ගේ ගාඩන් එක පවා පිළිවෙලකට හදනවා. මෙහෙම සතුටින් ඉඳි දවසක් ඇමන්ඩා දකිනවා ඩෝසන්ගේ ඇඟේ තනින් තන තුවාල කැලල් තියෙනවා. කොහොමරි ඩෝසන්ගේ තාත්තා අමුතුම සයිකෝ කෙනෙක්නේ. එන්සා තාත්තා ඩෝසන්ට දුන්නු වදවල ප්‍රතිඵල තමයි ඒ තුවාල කැලලි. ඇමන්ඩා ඩෝසන්ට ගොඩක් ආදරය කරනවා.
එනිසා පාටිකක් වෙලාවක ඇමැන්ඩයාගේ දෙමාපියන්ට ඩෝසන්ව එක්කරගෙන ගිහිල්ලා හඳුන්වලා දෙනවා. ඒ වුණාට ඩෝසන්ට ඇමැන්ඩගේ තාත්තා නම් ටිකක්වත් කැමති වෙන්නේ නැහැ. එනිසා ඩෝසන්ව වෙනම එක්කරගෙන ගිහිල්ලා ඇමැන්ඩගේ තාත්තා ඩෝසන් එක්ක ඩීල් එකක් කතා කරනවා. එයාට ඇමැන්ඩගෙන් ඈත් වෙන්න කියලා ඒකට ඇමැන්ඩගේ තාත්තා ඕනෙම ගාණක් ඩෝසන්ට දෙන්නම් කියලා කියනවා. ඒ වුණාට ඩෝසන් සල්ලි වලට නෙවෙයි ඇමැන්ඩට ඇත්තටම ආදරය කරන්න කියලා ඇමැන්ඩගේ තාත්තට බැනලා එතනින් එලවලා දානවා. ඩෝසන් මේ අවුල නිසාම පාටි එකෙන් ඒ වෙලාවෙදිම යනවා. ඩෝසන් මේ විදිහට පාටි එකෙන් එළියට යනවා ඇමැන්ඩත් දකිනවා. ඉතින් ඩෝසන් මේ වගේ අවුලෙන් ඉදියන්නේ එයාගේම ප්ලේස් එකට. ඒ කියන්නේ වතුර ටැංකිය උඩට. ඒක දන්න නිසා ඇමැන්ඩා ඩෝසන්ව හොයාගෙන එතනට ගිහිල්ලා තාත්තා කිව්ව දේවල් ගැන ඩෝසන්ට හිතන්න එපා කියලා කියනවා. ඒ වුණාට දැන් ඩෝසන් ඉන්නෙත් ගොඩක්ම අවුල් ගිහිල්ලා. ඒ නිසා ඩෝසන් කියනවා ඇමැන්ඩගේ තාත්තා කිව්ව හරි කියලා. ඇමැන්ඩා වගේ ඩෝසන් සල්ලිකාරයෙක් නෙවෙයි. එනිසා ඇමැන්ඩට තාත්තා කැමති කොල්ලෙක්වම කසාද බඳින්න කියලා ඩෝසන් මේ වෙලාවේදී කියනවා. ඉතින් මේක ඇහුවට පස්සේ ඇමැන්ඩට ගොඩක්ම දුක හිතෙනවා. ඇමැන්ඩා කියනවා එයාට ඩෝසන් නැතුව ජීවත් වෙන්න බෑ කියලා. එනිසා තාත්තා නෙමේ ඩෝසන්ම කිව්වත් එයාට ඩෝසන්ගෙන් දුරස් වෙන්න බෑ කියලා ඇමැන්ඩා අඬනවා. ඉතින් Taman කිව්ව දේවල් වලට ඩෝසනුත් දැන් ඇමැන්ඩාගෙන් සමාව ඉල්ලනවා. ඩෝසන් මේ වෙලාවේදී කියනවා එයා කිසිම දවසක ඇමැන්ඩාව දාලා යන්නේ නැහැ කියලා. ඉතින් මේ විදිහට කාලය ගත වෙලා යනවා. බොබීගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඒප්‍රිල් දැන් ප්‍රෙග්නට් වෙලා තමයි ඉන්නේ. එනිසා බොබි ඒප්‍රිල් දෙන්න කසාද බඳින්න තමයි යන්නේ. එනිසා ඩෝසන් ඒප්‍රිල් බොබි එහෙම ටග්ගේ ගෙදරට ඇවිල්ලා ටග් එක්ක ෆොටෝස් ගන්නවා. ඊට පස්සේ මේ තුන්දෙනාම ගමනක් යන්න පිටත් වෙනවා. මේ වෙලාවේ ටග්ගේ ගෙදරට එන ඩෝසන්ගේ තාත්තා ටග්ට නළලෙන් ලේනකම් හොඳටම පහර දෙනවා. ඊට පස්සේ හොඳටම ගහලා ටග්ව මරනවා කියලා තර්ජනය කරලා දාලා එයාලා යන්න යනවා. කොහොමරි ඩෝසන්ලට දෙයක් ගන්න අමතක වෙච්ච නිසාම මගදී වාහනේ හරවගෙන අපහු ගෙදරට එනවා. එතකොට මේ තුන්දෙනා දකින්නවා ටක් ලේ පෙරාගෙන මිදුලේ සිහිය නැතුව වැටිලා ඉන්නවා. එනිසා මෙයාලා ඉක්මනටම ඇම්බියුලන්ස් එකකට කෝල් එකක් දෙනවා. කොහොමරි ඩෝසන් දන්නවා මේක යාගේ සයිකෝ තාත්තගේ වැඩක් කියලා. එනිසා ඩෝසන් ටග්ගෙන් ගන්න එකත් අරගෙන තාත්තා ළඟට යන්න වාහනේට නගිනවා. බොබි මේ වෙලාවේදී ඩෝසන්ව නතර කරන්න ට්‍රයි කරත් ඩෝසන් බොබි කියන දේවල් අහන්නේ නැහැ. ඒ වුණාට බොබීට මේ වගේ වෙලාවක ඩෝසන්ව තාත්තා ළඟට තනියම යවන්න බෑ. එනිසා බොබි ඩෝසන් එක්ක යන්න තීරණය කරනවා. ඒ වුණාට ප්‍රෙග්නට් වෙලා ඉන්න ඒප්‍රිල් ගොඩක් කලබල වෙලා ඉන්න නිසාම බොබීට යන්න එපා කියලා කියනවා. ඒ වුණාට එයා ඒප්‍රිල්ට ටක්ව ඇම්බියුලන්ස් එකගෙනකම් බලා ගන්න කියලා එයා ඩෝසන් එක්ක ගිහිල්ලා ඉක්මනට මෙන්නම් කියලා යනවා. මෙහෙම දෙන්නම ඩෝසන්ගේ තාත්තගේ ගෙදරට යනවා. මෙතනදී තාත්තා ඩෝසන්ට බනිනවා එයා ඩෝසන්ගේ කෙල්ලවත් මරනවා කියලා. එනිසා මෙතන ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. එතකොට ඩෝසන්ගේ තාත්තා ඩෝසන්ට වෙඩි තියන්න යනවා. ඒක ඩෝසන් නතර කරන්න ට්‍රයි කරත් එයා ඒකෙන් වෙඩි තියනවා. ඉතින් මේ වෙඩිය වැදින්නේ පැත්තක හිටපු බොබීට. ඉතින් මේ වෙඩි පාරින්ම බොබි එතනම මැරිලා වැටෙනවා. මේකට ඩෝසන් ගොඩක් මානසිකව වැටෙනවා. එනිසා ඩෝසන් මේකට පොලිසියට බාර වෙලා හිරේට යනවා. ඒ දවසක් ටක් වෙනවා ඩෝසන්ව මීට් වෙන්න. ඩෝසන් ටක්ට කියනවා මේක ඩෝසන් අතින් නොදැනුවත්ව සිද්ධුණු ඇක්සිඩන්ට් එකක් කියලා. එනිසා ඩෝසන්ගේ ජීවිතය ගැන වගේම ඩෝසන් වෙනුවෙන් බලාගෙන ඉන්න ඇමැන්ඩාගේ ජීවිතය ගැනත් හිතන්න කියලා කියනවා. ඉතින් මේ ඩෝසන්ට ඩෝසන්ගේ තාත්තගේ ඉලීගල් වැඩ ගැන පොලිසියට කියන්න කියලා මේ වෙලාවේදී ටක් කියනවා. එතකොට පොලිසිය ඩෝසන්ට උදව් කරයි කියලාත් කියනවා. එනිසා ඩෝසන් තාත්තා ගැන හැම දෙයක්ම පොලිසියට කියලා උසාවියේදී තාත්තට විරුද්ධව සාක්ෂිත් දෙනවා. ඒකෙන් එයාගේ තාත්තා හිරේට යනවා. ඩෝසන්ටත් අවුරුදු 8කට හිරේ යන්න සිද්ධ වෙනවා. මේ විදිහට කාලය ගත වෙලා ගියත් ඇමැන්ඩා කලින් වගේම ඩෝසන්ට ආදරය කරනවා. එයා ඩෝසන් වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඒ වුණාට දැන් ඩෝසන් ඉන්නේ කන්ෆියුස් වෙලා වගේ. එයාට ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැති වෙනවා. එනිසා එයාව බලන්න ඇමැන්ඩා ආපු දවසක ඩෝසන් කියනවා අදින් පස්සේ එයා ඇමැන්ඩාව බලන්න එන්නේ නැහැ කියලා. එයා වෙනුවෙන් ඇමැන්ඩා අවුරුදු 8ක් බලාගෙන ඉන්න ඕනේ නැහැ කියලාත් කියනවා. ඒ වුණාට ඇමැන්ඩා කියනවා එයාට ඩෝසන් වෙනුවෙන් ජීවිත කාලෙම උනත් බලාගෙන ඉන්න පුළුවන් කියලා. ඉතින් ඇමැන්ඩා හැම ඉන්නවට ඩෝසන් පොඩ්ඩක්වත් කැමති නැහැ. ඩෝසන් ඇමැන්ඩාට ගොඩක් ආදරේ කියලා ඒ වුණාට එයා කවදාවත් ඇමැන්ඩාව මීට් වෙන්නේ නැහැ කියලා කියනවා. ඩෝසන් මේ වෙලාවේදී කියන්නේ එයාව අමතක කරලා ඇමැන්ඩාට වෙන කෙනෙක්ව කසාද බැඳලා සතුටින් ජීවත් වෙන්න කියලා. ඒ වුණාට ඇමැන්ඩා ඩෝසන්ට එයාව දාලා යන්න එපා කියලා ගොඩක් බෑගෑපත් වෙනවා. ඒත් ඒ දේවල් අහන්නේ නැතුව ඩෝසන් එතනින් නැගිටලා යනවා. ඉතින් එතනින් පස්සේ දිගටම ඇමැන්ඩා ඩෝසන්ව හම්බ වෙන්න ට්‍රයි කරත් ඩෝසන් ඇමැන්ඩාව හම්බ වෙන්න එළියට එන්නේ නැහැ. මේ විදිහට අවුරුදු ගාණක්ම ඇමැන්ඩා ඩෝසන් වෙනුවෙන් ආවත් ඩෝසන් එක දවසක්වත් ඇමැන්ඩාට කතා කරන්න එන්නේ නැහැ. මේ නිසා ඇමැන්ඩා ගොඩක්ම දුක් වෙනවා. ඇමැන්ඩාගේ හිතේ තියෙන හැම දුකක්ම කියන්නේ ටක්ට තමයි. ටක් තමයි එයාට පුළුවන් විදිහට ඇමැන්ඩාගේ හිත හදන්න ට්‍රයි කරන්නේ. මේ විදිහට කාලයක් ගියාම හිත හදාගන්න ඇමැන්ඩා අන්තිමට වෙන කෙනෙක්ව කසාද බඳිනවා. මෙහෙම අවුරුදු 20ක් ගත වෙලා යනවා. ඉතින් මේ වෙනකොට ඇමැන්ඩාට ජෙරඩ් කියලා පුතෙකුත් ඉන්නවා.
ඩෝසන් දැන් වැඩ කරන්න මුහොද මැද තියෙන විශේෂ ගබඩාවක. ඉතින් එකපාරටම මෙතන ගින්නක් ඇති වෙනවා. ඒකෙන් ඩෝසන් මිනිස්සු සෙට් එකක් බේර ගන්නවා. ඒ වුණාට මෙතන ලොකු බ්ලාස්ට් එකක් සිද්ධ වෙච්ච නිසාම ඒකෙන් ඩෝසන් අඩි 100ක විතර උසකින් මුහොදට වැටෙනවා. ඊට පස්සේ කට්ටිය ඩෝසන්ව බේරගෙන හොස්පිටල් එකට අරගෙන යනවා. ඒ වුණාට පෑය 4ක්ම ලයිෆ් ජැකට් එකක්වත් නැතුව වතුරේ ඉඳලවත් ඩෝසන්ට ලොකුවට කිසිම තුවාලයක්වත් වෙන්නේ නැහැ. මේ විදිහට ටික දවසක් යද්දි ඩෝසන්ට හොඳටම හොඳ වෙනවා. එහෙමෙද්දි ඩෝසන්ට ටග්ගේ ලෝයර් කෙනෙක් කෝල් එකක් ගන්නවා. ටක් කියරේ මරණයට පත් වුණා කියලා අන්තිම මොහොතේ ටක් ඩෝසන්ට දෙන්න කියලා දෙයක් දුන්නා කියලා ලෝයර් ඩෝසන්ට එන්න කියලා කියනවා. ඒ වගේම ටක්ගේ ලෝයර් ඇමන්ඩටත් කෝල් කරලා මේ විදිහට ඇමන්ඩට දෙන්න කියලා ටක් දෙයක් දුන්නා කියලා ඒක ගන්න ඇමන්ඩටත් එන්න කියනවා. ඉතින් ටක් කියන්නේ ඇමන්ඩට එයාගේ තාත්තා වගේ කෙනෙක්. ඒ නිසා ඇමන්ඩා ඒක අහලා ඩෝසන් වගේම ගොඩක්ම දුක් වෙනවා. අනිත් දවසේ ඩෝසන් ටක්ගේ ගෙදරට යනවා. ටක්ගේ කාර් එක කැඩිලා තියෙනවා දැකලා ඩෝසන්නේ කාර් එකත් හදන්න පටන් ගන්නවා. මේ වෙලාවේ තමයි ඇමන්ඩා ටග්ගේ ගෙදරට එන්නේ. ඉතින් මේ වෙලාවේදී තමයි අවුරුදු 20කට පස්සේ ඇමන්ඩා සහ ඩෝසන් දෙන්න ආපහු දකින්නේ. දෙන්නම ඒකට ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ මේ දෙන්නම අනිත් දවසේ ලෝයව මීට් වෙන්න යනවා. එතකොට ටක් දෙන්න කිව්වා කියලා ලෝයර් මේ දෙන්නට ලියුම් කවර දෙකක් දෙනවා. ඒ වගේම ටග්ගේ ගෙදරින් මේ දෙන්නට කැමති බඩමුට්ටු තියෙනවා නම් අරගන්න කියලාත් ලෝයර් කියනවා. දෙන්න මෙතනින් එළියට ආවට පස්සේ ඩෝසන් ඇමන්ඩාගෙන් එයාගේ විස්තර අහනවා. ඉතින් ඇමන්ඩා කසාද බැඳලා එයාට පුතෙක් ඉන්න එක ගැන ඩෝසන්ට කියනවා. ඒත් ඉතින් මෙතනින් එහාට එයාගේ පර්සනල් දේවල් ඩෝසන්ට කියන්න ඇමන්ඩා කැමති වෙන්නේ නැහැ. එයාට එච්චර ලොකු දුකක් දුන්න එකට ඇමන්ඩා තාමත් ඉන්නේ ඩෝසන් එක ගොඩක්ම කේන්තියෙන්. ඒ නිසා ටග්ගේ අවසන් කටයුතු කරලා දෙන්න දෙන්නගේ පාරේ යමු කියලා එතකන් එයා ඩෝසන් එක කතා කරන්න කැමති නැහැ කියලා කෙලින්ම ඩෝසන්ට කියනවා. පස්සේ ඇමන්ඩා එයාට ටක් දුන්න ලියුම බලනවා. ඒකේ තියෙන්නේ එයා ඇමන්ඩා ඩෝසන් දෙන්නට ගොඩක් කැමතියි කියලා. ඒ නිසා ඩෝසන් ඇමන්ඩාට රිද්දපු එකට එයාට සමාව දීලා දෙන්නම සතුටින් ජීවත් වෙන්න කියලා ටක් ඇමන්ඩාට ලියලා තියෙනවා. ඇමන්ඩා ටග්ගේ ගෙදරින් යාට අවශ්‍ය බඩු ටික ගන්න ගියාම ඩෝසනුත් එනවා. දෙන්නම දෙන්නට අවශ්‍ය දේවල් වෙන වෙනම අහුර ගන්නවා. මෙහෙමිද්දි දෙන්නටම බඩගින නිසා දෙන්න කෑම උයන්න පටන් ගන්නවා. එතකොට ඇමන්ඩා දකිනවා දැන් ඩෝසන්ට ලූණු කපන්න වගේම හොඳට උයන්නත් පුළුවන් කියලා. දෙන්නම කෑම කද්දී ඇමන්ඩා ඩෝසන්ගේ වයිෆ් ගැන අහනවා. එතකොට තමයි ඩෝසන් කියන්නේ එයා කසාද බැඳලා නැහැ කියලා. එයා මේ අවුරුදු 20ම ඇමන්ඩා ගැන විතරයි හිතුවේ කියලා ඩෝසන් ඇමන්ඩාට කියනවා. මේක ඇහුවට පස්සේ ඇමන්ඩාට ගොඩක්ම කේන්ති යනවා. ඉතින් ඇමන්ඩා එතනින් යන්න යද්දි ඩෝසන් එයාට රෝස මලක් දීලා ෂේප් කරගන්න බලනවා. ඉතින් ටග්ගේ අන්තිම කැමැත්ත වෙලා තියෙන්නේ එයාගේ අලු ටික එයාගේම වත්තේ ඉන එක. ඒ නිසා අනිත් දවසේ මේ දෙන්නම ගිහිල්ලා ටග්ගේ අන්තිම ආසාව ඉෂ්ට කරනවා. ඒකෙන් පස්සේ ඩෝසන් ට්‍රයි කරන්නේ එයා ඒ තරමටම ඇමන්ඩාගේ හිත රිද්දපු එකට එයාගෙන් සමාව ගන්න. ඒත් ඒක කරන්න ගියාම ඇමන්ඩට තවත් කේන්ති යනවා. මොකද ඩෝසන් එක වචනයක් ඇමන්ඩට කතා කරලා තිබ්බනම් එයා ඩෝසන් වෙනුවෙන් ජීවිත කාලෙම උනත් බලාගෙන ඉන්නවා. ඒ වුණාට ඩෝසන් කලේ අවුරුදු 2ක කාලයක් එයාව බලන්න හිරේට ආපු ඇමන්ඩාව මගහැරලා එයාට ලොකු වේදනාවක් දුන්න එක. ඒ නිසා දැන් ඩෝසන් පරක්කු වැඩි කියලා ආයයට කතා කරන්න එපා කියලා ඇමන්ඩා ඩෝසන්ට බනිනවා. ඒ වුණාට දැන් ඩෝසන් එයා ඒ කාලේ කලබලයට කරපු වැරද්ද ලොකු වැරද්දක් කියලා තේරුම් අරගෙන තමයි ඉන්නේ. එන්සා එයා ඇමන්ඩට කියනවා එයාට ඕනේ ඇමන්ඩව සතුටෙන් ඉන්න පුළුවන් දෙයක් ඇමන්ඩා වෙනුවෙන් කරන්න කියලා. ඒත් ඉතින් ඇමන්ඩා ඩෝසන් එක ගොඩක් කේන්තියෙන් ඉන්න නිසාම එයා ඩෝසන් කියන දේවල් වලට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඊට පස්සේ ඇමන්ඩා යාගේ ගෙදරට යනවා. ඩෝසන් ටග්ගේ ගෙදර ගාඩන් එක හැම අස් කරලා අලුතෙන්ම මල් පැල හදනවා. ඊට පස්සේ ඩෝසන් ටක්කයාට ලියපු ලියුම කියවලා බලනවා. ඒකේ තියෙන්නේ ඩෝසන් හිර ගෙදරට ගිහිල්ලා ඇමන්ඩාට රිද්දුවාට පස්සේ ඇමන්ඩා ගොඩක් දුක් විඳපු එක ගැන. ඒ වගේම ඇමන්ඩා ඩෝසන්ට පිස්සුවෙන් වගේ ආදරය කරපු එක ගැන. එන්සා ඇමන්ඩා වෙනුවෙන් පුළුවන් උදව්වක් කරන්න කියලා ටක් මේ ලියුම ලියලා තියෙනවා. ගාඩන් එකේ වැඩ ඔක්කොම ඉවර කරලා ඩෝසන් මේ ගෙදරින් යන්න ලෑස්ති වෙනවා. යන්න කලින් ඩෝසන් ඇමන්ඩා වෙනුවෙන් ලියුමක් ලියලා ටග්ගේ ගෙදර ලියලා තමයි යන්නේ. එදාරෑ ඇමන්ඩාට කෝල් එකක් එනවා. එන්සා ඇමන්ඩා කලබල වෙලා ඉක්මනටම හොස්පිටල් එකට යනවා. ඉතින් මේ ඇමන්ඩාගේ පුතාගේ කාර් එක ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. ඒකෙන් පුතාගේ හાર્ට් එක ගොඩක් ඩැමේජ් වෙලා. එන්සා හાર્ට් ඩොනර් කෙනෙක් හම්බුනොත් විතරයි ඇමන්ඩාගේ පුතාව ජීවත් කරවන්න පුළුවන් වෙන්නේ කියලා ඩොක්ටර් ඇමන්ඩාට කියනවා. ඉතින් ඇමන්ඩාගේ පණ තමයි එයාගේ පුතා. එන්සා ඇමන්ඩා ගොඩක්ම දුක් වෙනවා. ඒ වුණාට එදාරෑම හાર્ට් ඩොනර් කෙනෙක් හම්බ වෙච්ච නිසා ඇමන්ඩාගේ පුතාගේ ජීවිතේ බේරගන්න පුළුවන් වෙනවා. ඒකට ඇමන්ඩා ගොඩක් සතුටු වෙනවා. ඒත් මේ වෙලාවේ ඇමන්ඩාට ඊට වඩා දුක හිතෙන ආරංචියක් එනවා. ඩෝසන් එක්ක තාත්තා තාමත් ඉන්නේ තරහින්. එන්සා ගමෙන් පිටත් වෙන්න ගියපු ඩෝසන්ව තාත්තගේ කට්ටිය වෙඩි තියලා මරලා දාලා තියෙනවා. ඉතින් මේ කතාව ඇහුවට පස්සේ ඇමන්ඩාට ඒ දුක දරා ගන්න බැරි වෙනවා. දැන් මේ දෙන්න වෙන් වෙලා හිටියත් ඇමන්ඩා එයාටත් වඩා ඩෝසන්ට තමයි කාලයක්ම ආදරේ කළේ. එන්සා ඒකට ඇමන්ඩා ගොඩක්ම අඬනවා. ඩෝසන් නිසා බොබී මැරුණ කියලා හිතපු ඩෝසන් ඒප්‍රිල්ට පවා මාසෙ ගානේ සල්ලියවල එයාව බලාගෙන තියෙනවා. පස්සේ මේ ඔක්කොම එකතු වෙලා ඩෝසන්ගේ අවසන් කටයුතු සිද්ධ කරනවා. මේ විදිහට අවුරුද්දක කාලයක් ගත වෙලා යනවා. ඊට පස්සේ ඇමන්ඩාගේ පුතා එයාට කෝල් එකක් ගන්නවා. පුතා මේ වෙනකොට එයාට හાર્ට් එක ඩොනේට් කරපු කෙනා ගැන විස්තර හොයාගෙන ඒ ගැන අම්මට කියනවා.
එතකට තමයි ඇමැන්ඩ දැනගන්නේ වැඩි වැදිලා මැරුණු ඩෝසන්ගේ හාට්ක තමයි දැන්නයාගේ පුතාළඟ තියෙන්න්නේ කියලා. ඉතින් මේක දැනගත්තර පස්සේ ඇමැන්ඩ ගොඩක්ම ශොක් වෙනවා. මොක දෙයක් පණ වගේ ආදරය කරපු කොල්ලගේ හාට්ක තමයි ඇමැන්ඩගේ ජීවිතේ මුණු පුතාගෙළඟ දැන් තියෙන්නේ. ඊට පස්සේ ඇමැන්ඩ ඉක්මනටම යන්නේ ටග්ගේ ගෙදරට. එතකොට ඇමැන්ඩ දකිනවා ඩෝසන් එයාට ලියලා තියෙන ලියුම. මේ ලියුමෙන් ඇමැන්ඩව රිද්දපෙකට ඩෝසන් සමාව ඉල්ලලා තියෙනවා. ඇමැන්ඩගේ ජීවිතයේ සතුට වෙනුවෙන් දෙයක් කරන්න දෙවියෝයාට චාන්ස් එකක් හදලා දෙනවා නම් ගොඩක් හොඳයි කියලා ඩෝසන් මේ ලියුමේ ලියලා තියෙනවා. ඒ වගේම ඩෝසන්ට ඕනේ එයා රිද්දපෙකට ඇමැන්ඩ යාට සමාව දෙනවා දකින්න වගේම ජීවිත කාලෙම ඇමැන්ඩ සතුටින් ඉන්නවා දකින්න. ඉතින් මේ ලියුම බලලා ඇමැන්ඩ ගොඩක්ම දුක් වෙලා ගාඩන් එකට එනවා. එතකොට ටග්ගේ ගාඩන් එකේ අලුතෙන් මල් වත්තක්ම හැදිලා තියෙනවා ඇමැන්ඩ දකිනවා. ඉතින් ඇත්තට මේ ඩෝසන් ගිය අවුරුද්දේ මේ ගාඩන් එකේ හදපු මල් පැලවල මල්. ඇමැන්ඩේ මල් දිහා බලාගෙනම ගාඩන් එකේ පුටුවක වාඩි වෙලා ඩෝසන් ගැන හිතන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔතනින් තමයි ද බෙස්ට් ඔෆ් මී කියන 2014 අවුරුද්දේ නිකුත් වුණු ලස්සනම ලස්සන මූවි එක අවසාන වෙන්නේ. පැය දෙකක කාලයක් පුරාවට දිවෙන මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 6.7ක විතර රේට් එකක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එක බලපු කට්ටිය ඉන්නවා නම් ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම අලුත් මූවි රිවිව් එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යනවා. ඔබ සියලුම දෙනාට සුබ දවසක්.